වේවා මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අද අපේ දෙසැම්බර් මාසේ 30 වෙනි බ්‍රහස්පතින්දාටයි අද දවස අපි ගත කරන්නට යන්නේ අද නත්තල් සමේ 6 වන දින නත්තල් සතියේ අපි දන්නවා නත්තල ගෙවුණු හැටි ඔබේ මගේ ජීවිතේ නත්තල කොහොමද කතා කළේ ජේසු ඔබගේ හදවත ඉපදුනාද ඉපදුනේ නැත්තම් ඔබට නත්තලක් නැහැ ඉපදුනා නම් පමණයි අපේ නත්තල උරුම ඒ කියන්නේ ජේසු මගේ හදවත ඉපදින්නට මොනවා බලන්නද සුද්ධ සුවිශේෂයේ ලූක්තුමාගේ සුවිශේෂයේ දෙවන පරිච්ඡේදයේ 36 ඉඳලා 40 දක්වා කියන කොටස මෙන්න මෙහෙම කියනවා ආශිර්ගේ පෙළපතින්ගා පානුවෙල්ගේ දුවක වන බොහෝ වයස්කතු අන්නා කියන දිවසිවරයක් හිටියා දිවසිවරිය මේ දිවසිවරිය මොනවද කියන්නේ විවාහෙන් පසු සත්වසක් සැමියා සමග විසූවෑ 84 අවුරුද්දක් වයස වෙනතුරු වැන්ද බුවක්ව සිටියා මේ දිවසිවරියට දිවාරය දෙකේ යාඥා කරමින් උපවාස කරමින් මේ නමස්කාර කරමින් මේ ජෙරුසලම් දේව මන්දිරේ හිටියේ බලන්න එයට මේ ව්‍යවස්ථාවලිය සම්පූර්ණ කරන්නට ගලීලයේ නාසරෙත් නම් නුවරට පෙරලා යන්නට හිටපු මේ ජේසුතුමාව හමුුනේ කොහොමද ජේසුගේ ජීවිතයේ ඔබට මට ජේසුව හමු වෙන්නේ කොතනද අන්න එතන නත්තලක් ඔබ හිතනවා නම් එහෙම දෙසැම්බර් 25 තමයි නත්තල කියලා අපිට වැරදීමක් ඒක උත්සවයක් ගන්නවා අපි 25 වෙනිදට හැබැයි නත්තල එක දවසක් නෙවෙයි 365ක් තියෙනවා දවස් අවුරුද්දකට හැම දවසකම නත්තලක් වෙන්නට ඕන නත්තල කියන එකේ තේරුම මොකද්ද නත්තල කියන්නේ උපත ඉපදීම ඉපදීම කියන්නේ කවුද ජේසු ඔබේ මගේ හදවතේ ජේසු ඉපදෙනවා නම් ඔබට මට ජේසුව තවත් කෙනෙකුට හඳුන්වා දෙන්න පුළුවන් දැන් හිතන්න අම්මා කෙනෙක් තමන්ගේ දරුවා බිහි කරද්දි මේ ලෝකෙට බිහි කලයින් පස්සේ මේ අම්මා හරි සන්තෝෂයක් වෙනවා මම දරුවෙක්ව බිහි කළා මේ භූමියට කියලා ඔබටත් මටත් සතුටක් දැනෙන්නට ඕන මම ජේසුව බිහි කළා ජේසුගේ වචන මම කතා කළා ජේසු වගේ මං ක්‍රියා කළා ජේසු වගේ මම හිතන්න පටන් ගත්තා අන්න එදාට නත්තලක් මේ නත්තල කියන එකේ අර්ථය අපි හුඟක් වෙලාවට තීරණය කරන්නේ කන මොන දෙයින් පල්ලියේ මංගල්‍යයේ ජයද ජය නැද්ද කියලා කොහොමද ඔබ කියන්නේ කඩ ගොඩක් තියෙද්දි ඔන්න මංගල්‍ය හරි සරුයි ලයිට් ගොඩක් දාලා හරි සරුයි මංගල්‍ය මංගල්‍ය කියන එක සැමරීමක් මේ සැමරීමට බාහිර දේවල් ටික තමයි ඔය කෑම බීම සැරසීලි සද්ද යන්ත්‍ර මේවා මංගල ශ්‍රීයක් ගන්නව පුළුවන් නමුත් මංගල්‍ය බිහි වෙන්නේ කොහෙද හදවතේ ඒ වගේ තමයි නත්තල බිහි විය යුතුම අපගේ හදවත්වලයි ඒ නිසා මේ නත්තල පහ වුණා කියලා දුක් වෙන්න එපා ඔබට නත්තල සමරන්න තව දවස් බර ගාණක් තියෙනවා තව දවසකින් අපි ආරම්භ කරන්නට යනවා 31කින් පස්සේ තවත් අලුත් අවුරුද්දක් ඒ නිසා මගේ ආදරම් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි හැම කෙනෙක්ම ජේසුව හඳුන්වා දෙමු ලෝකයට ජේසු අරඤ්‍යමු ලෝකයට ජේසුට කියමු ජේසු තමයි මගේ ජීවිතය කියලා එහෙමනම් ඒ ජය සතුට ඔබට ලැබේවා ජේසු පිහිටයි